දෙදහස් දාහතර වසරේ සිට මේ දක්වා බරෙසිලීමේ සවුවෙන් රන්පදක්කම් 19ක් දිනා ගැනීමට දිම්ලාගල අධ්‍යාපන කලාපයට අයත් වැලිකන්ද සෙවනපිටිය ජාතික පාසලේ දරුවන්ට හැකියාව ලැබී තිබෙනවා. උතුරුමැද පළාතට කීර්තියක් අත්කර තිබෙන මෙම දස්කම් දැක්වූ දරුවන්ට තම පුහුණු වීම සඳහා යොදා ගන්නා ක්‍රීඩා මධ්‍යස්ථානය දැඩිසේ අබලන් වීමෙන් පුහුණු කටයුතු ඇනහිටන තත්වයකට පත්ව තිබෙනවා. අපේ කලාපයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් ක්‍රීඩාවත් තුළින් ගේන්නේ මෙම ක්‍රීඩාව තුළින්. ඒ වගේම සෙවනපිටිය මහාවිද්‍යාලය, වැලිකන්ද මහාවිද්‍යාලය, අසේලපුර මහාවිද්‍යාලය වගේම මුස්ලිම් මහාවිද්‍යාලය වගේම විද්‍යාල කීපයක් මේ මධ්‍යස්ථානය තුළින් සේවය ලබා ගන්නවා. ඇත්තටම අපිට ලොකු අඩුපාඩුවක් වෙලා තියෙනවා මේ විශාල සේවය කරන මේ මධ්‍යස්ථානය තුළ මේ පුහුණුවෙන් කටයුතු කරන්න ඉතාමත්ම අඩු අවම පහසුකම් යටතේ. සමහරක් වෙලාවට මේ තුළින් දරුවන්ගේ ක්‍රීඩා කිරීමේදී පුහුණුවෙන් කටයුතු කිරීමේදී අනාරක්ෂිත තත්ත්වයට පත් වෙනමක් නිසාද බර උසුලන තැටි අවුරුදු 8කට වඩා පරණයි. සාමාන්‍යයෙන් අඩුම මට්ටමේ තියෙන එකක් ලක්ෂ 12,000ක් විතර වෙනවා. එතකොට රජයක් විදියට ගත්තත් එකපාරට මෙතන එහෙම බරිසිලීමේ කට්ටල් දෙකක් අරන් දෙන්න ගියොත් මිලියන 2ක් 3ක් විතර යනවා. පුළුවන් නම් රජයට අමතරව සම්පත් දායකෙක් හරි කවුරු හරි මැදිහත් වෙලා අපිට මේක අරන් දෙන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. බර ඉසිලීමේ ක්‍රීඩා උපකරණද අබලන් තත්ත්වයේ පැවතීම තමන්ට මුහුණ දීමට සිදුව ඇති තවත් ගැටලුවක් බවයි සිසුන් පෙන්වා දෙන්නේ. බර ඉසිලීම සඳහා වසර දෙකකට කලින් යොමු වෙනවා. 2022 ඉඳන් 2024 දක්වා අපිට සමස්ත ලංකා ශූරතා ගොඩක් තියෙනවා. සමස්ත ශූරතාවෙත් අපේ කාන්තා මීට දින කිහිපයකට පෙර තිබූ අන්තර්ජාතික බර ඉසිලීමේ තරගාවලියේ 18 පළ කාන්තා සමස්ත ශූරතාවේ අපේ ස්කෝල්ට ගෙනෙනවා. 76 බරවන්තයේ රන් පදක්කමක් මාහට යොමු වෙනවා. ඇත්තටම ගොඩක් දුෂ්කරතා මැද්දේ මේ ක්‍රීඩාව කරගෙන යනවා. අපට බර ඉසිලීමේ ක්‍රීඩාව කරගෙන යාම සඳහා බාර අවශ්‍යයි. අපේ තියෙන බාර 3යි. 3නුත් 2ක් අපිට ක්‍රීඩාව සඳහා ගැනීමට නොහැකි. ඒ සඳහා අපිට උදව්වක් කරන්න කියලා ඉල්ලනවා. අපිට කියන්න තියෙන්නේ මේ බර ඉසිලීමේ මධ්‍යස්ථානයෙන් තව තවත් ජයග්‍රහණ අපිට අරගෙන එන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිට අත දෙන්න කියලා තමයි ඉල්ලන්නේ.